සයින් ඇන්ඩ් මැත්මටිව් රිප්‍රසන්ටේෂන් කියන එක ගැන. මේකදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි 8 bit format එකක් තමයි මේකට යූස් කරන්නේ. ඒ කියන්නේ අපි කොයි සංඛ්‍යාව ලිව්වත් ඒකට bit 8ක් තියෙන්න ඕනේ 0 සහ 1 වලින්. අනිත් කරගත්ම දේ තමයි මෙන්න මේකට අපි යූස් කරන්නේ බයිනරි නම සිස්ටම් එක විතරයි. හරි. අපි දැන් මේ විදිහට 70 කියන එක බයිනරි නම සිස්ටම් එකෙන් මං ගන්නවා මෙන්න මේ විදිහට 70 කියන එක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 010001100 කියන මෙන්න මේ නම එකේ. දැන් අපි කොහොමද ඍණ 70 කියන එක ලියන්නේ? හරි. ඍණ 70 කියන එක ලියනත් අපිට එහෙම ලොකු වෙනසක් කරන්න වෙන්නේ නැහැ. මෙන්න මේ නම එක මෙන්න මේ විදිහටම ඔයාලා ලියා ගන්න ඍණ 70 විදිහටත්. ඊට පස්සේ ඔයාලගේ සංඛ්‍යාව ධන නම් මෙතන ඉස්සරහින් ඔයාලා බිංදුවක් දාන්න ඕනේ. ඔයාලගේ සංඛ්‍යාව ඍණ නම් මෙතන ඉස්සරහින් ඔයාලා එකක් දා ගන්න ඕනේ. එතකොට මේ ඔක්කොම bit ගාන 9 bit වෙනවා. 1 2 3 4 5 6 7 8 මෙතන bit 8ක් තියෙනවා. ඒ වගේම අලුතෙන් එකතු වුණු bit එක bit 9ක් වෙනවා. මේක තමයි සරලවම සයින් ඇන්ඩ් මැග්නටිව් රිප්‍රසන්ටේෂන් යටතේ නෙගටිව් නම් එකක් පෙන්වුම් කරන්න භාවිතා කරන්නේ මෙන්න මේ ඉස්සරහින් එක දාන එක. හැබැයි මේක අපිට යූස් කරන්න වෙන්නේ නැහැ ගොඩක් දුරට. කියන්නේ මේක යූස් කරන්න වෙන්නේ නැතිම තරම් ෆස්ට් කම්ප්ලිමන්ට් සහ ටූත් කම්ප්ලිමන්ට් තමයි අපිට ගොඩක් දුරට යූස් කරන්න වෙන්නේ. හරි. දැන් අපි බලමු උදාහරණයක් තව. මෙන්න මේ ඍණ 70 ධන 20 කියන එක අපි එකතු කරලා බලමු. ඍණ 70 කියන එක අපිට මෙන්න මේ විදිහට ඉස්සරහින් එකක් දාලා ලියා ගන්න පුළුවන්. ධන 20 කියන එක මෙන්න මේ විදිහට 20 අගේ ලියලා ඊට ඉස්සරහින් බිංදු 3ක් ලියනවා. මොකද අපේ මෙන්න මේ අගේට bit 8ක් තියෙන්න ඕනේ. අන්න ඒක නිසා ඊට පස්සේ මේක ධන සංඛ්‍යාවක් කියන්නේ අපි ඉස්සරහින් මෙන්න මේ විදිහට බිංදුවක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දෙක එකතු කරන්න. මෙන්න මේ දෙක එකතු කරාම අපිට උත්තරේ ලැබෙනවා මෙන්න මේ විදියට 10101010 කියලා. හැබැයි ඇත්තටම ලැබෙන්න ඕන උත්තරේ මේකද? හරි. අපි ඒක දැන් චෙක් කරගමු. ඍණ 70 ධන 20 සුළු කරාම අපිට ලැබෙනවා ඍණ 50ක්. හැබැයි මෙන්න මේ ක්‍රමයේදී අපිට සාමාන්‍ය 50 ගන්න පුළුවන් මෙන්න මේ විදියට. කියන්නේ 50 බයිනරි වලින් ලියනවා මෙන්න මේ විදියට 00110010 කියලා තමයි අපිට ලියන්න පුළුවන් ඉන්නේ. මේ සයින් ඇන්ඩ් මැග්නටිව් ක්‍රමයට මේක නෙගටිව් කරොත් අපිට මෙන්න මේ විදියට ඉස්සරහින් එකක් දාලා මෙන්න මේක නෙගටිව් කරගන්න පුළුවන්. මෙතන තියෙන නම්බර් එකයි මෙන්න මෙතන තියෙන නම්බර් එකයි සමානයි. ඔයාලට පේනවා ඇති ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් නම්බර්ස් දෙකක්. බයිනරි කෝඩ් එක වෙනස්, මේකේ බයිනරි කෝඩ් එක වෙනස්, බයිනරි කෝඩ් එක එකිනෙකට වෙනස්. ඒ කියන්නේ ඒකේ ඔක්ටල් නම්බර් එකක් වෙනස් වෙනවා කියන එක. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ක්‍රමය භාවිතා නොකරන්න හේතුව මොකද? මේක භාවිතා කරලා අපිට නිවැරදි පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව නැහැ. මේ තියෙන්නේ මම අර කලින් කිව්ව හේතුව. මෙන්න මේ අපිට ලැබෙන මෙන්න මේ අගය මෙන්න මේ අගයට සමාන වෙන්නේ නැති හේතුව. එහෙම මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට හැබැයි තියෙන bell icon එකත් මෙන්න මේ විදියට all දාලා තියාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ channel එක about එකට ගිහිල්ලා about එකේ පල්ලෙහා තියෙනවා මෙන්න මේ විදියට අපේ Facebook page එක, Instagram page එක, ඒ වගේම Telegram group එක සහ WhatsApp group එක, ඒ වගේම මගේ personal WhatsApp account එක වගේම Telegram account එකත් මෙන්න මේ about එකේ ඔයාලට තියෙනවා. ඔයාලට ඒ හරහා මාව contact කරගන්න පුළුවන්. ඒ වගේම අපේ banner එකේ මෙන්න මෙතනත් Facebook, Instagram, Telegram සහ WhatsApp group එකේ, ඒ වගේම WhatsApp මගේ account එකේ links තියෙනවා. ඔයාලට මෙන්න මේවා භාවිතා කරලත් මාත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. තවත් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ එකකින් අපි එනකම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්නම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න.